άλλο δεν έτυγαλνα με τμούδι τα καλουνάρα. Αντεβάλλω δεν έτυγαλνα με τμούδι τα. දුබයි නගරයේ ප්‍රථම වටවට සංවිධානය කරන පොසොන් මහෝත්සවයේ මං හිතන්නේ විශාල වගකීමක් දරපු පුද්ගලයෙක් තමයි මාත් එක්ක ඉන්නේ මිෂාන් දිසානායක. මිෂාන් කියන්නේ හොඳ කලාකාරයෙක්. මං හිතන්නේ මෙහි තිබ වෙසක් මංගල්‍යෙත් ඔහු විශාල කාර්යභාරයක් ඉටු කරා නර්තනය අංශයෙන් සහ සංවිධාන කටයුතු වලින් පවා මං හිතන්නේ ඔහුට විශාල සිසුවියන් පිරිසක් මේ දුබයි නගරයේ සිටිනවා. හොඳ කලාකාරයෙක්. මං මට හිතන විදිහට අහිංසක කලාකාරයෙක්. මිෂාන් මොකද්ද ඔයාලට මේ අන්තිමටම හිතෙන්නේ මේ මේ දැන් මේ වැඩේ අවසන් වෙලා තියෙන පොසොන් උත්සවය මොකද්ද හිතෙන්නේ? ඇත්තම තුෂාර අයියා ගොඩක් සතුටුයි. දකිද්දී සති දෙක තුනක් තිස්සේ තිබ්බේ මහන්සිය කියන එක ඇත්තම නැතුව ගිහිල්ලා. මොකද ඇත්තම ඩුබායි එකේ අපිට ලස්සන ලෝක අනිත් රටක් කරන්න ඇත්තම ලස්සන නිදහස් උත්සවයක් තියෙනවා. ලෝක අනිත් රටවල කරන්න නැති තරමේ අවුරුදු උත්සවයක් තියෙනවා. ලෝක අනිත් රටවල කරන්න නැති තරමේ වෙසක් උත්සවයක් තියෙනවා. ඉතින් අපිට උනේ ඒ දෙයට තවත් අපේ සංස්කෘතිය එකතු කරන්න ප්‍රථම වරට අපි පොසොන් උත්සවය කිරුවේ නිසා මේක ඇත්තම ලොකු සාමූහික ප්‍රයත්නයක්. ගොඩක් මහන්සි වුණෙත් නැහැ. ගොඩක් සැහැල්ලුවෙන් හැමෝටම ආරාධනා කළා. වැඩ කාටවත් අපි බෙදලා දුන්නේ නැහැ. හැමෝටම එකතු වෙන්න කිව්වා. ඒ සතුට තියෙනවා විශේෂයෙන්ම පුංචි පැටවු එක්ක අම්මලා තාත්තලා. ඒක තමයි ලොකුම ශක්තිය. මොකද ගොඩක් වැඩසටහන් වලදී අපිට අපේ අම්මලා දරුවන්ගේ අම්මලා තාත්තලා රැකියාවන් කරන කට්ටිය එකතු වෙනවා දකින්න අමාරුයි. මොකද ඒ හැමෝටම විශේෂිතු හැකියාවන් තියෙනවා. ඒ හැකියාවන් තමයි ගොඩක් වෙලට දරුවන්ට පිටින්න්නේ. ඉතින් ඒ නිසාවෙන්ම අපිට මේ අවස්ථාවේදී අපි මේ අවස්ථාවනේ දරුවන්ට වගේම අම්මලා තාත්තලා ලොකු අවස්ථාවක් දෙන්න. මොකද රැකියාවන් එක්ක ගෙදර දරුවොත් එක්ක මහන්සලා ඉන්නේ ඒගොල්ලෝ ඇවිල්ලා මේ තනද භක්ති ගීත කියලා සතුරු වුණා. ලොකු දන්සලක් ලෑස්ති කරලා ඒක තියෙනවා. ඒ වගේම හිරු සංවිධානයේ ජුමේරපි සංවිධානයේ මේ දෙගොල්ලෝ එකතු වෙලා ලස්සන දන්සල් දෙකක් කරලා දීලා තියෙනවා. තව ගොඩාක් කටයුතු ලස්සන සරසලා තියෙනවා. ඉතින් මේ හැම දෙයක් එක්කම අහිංසක නිහතමානී සතුටක් තියෙනවා. ඔව් මං අර මුලින්ම හඳුනලා දුන්නේ අහිංසක කලාකාරයෙක් කියලා. මමත් කලාකාරයෙක් නිසා අපිට දැනෙනවා කලාව කියන එක අපිට දැනෙන පුද්ගලියෝ. ඉතින් මල්ලි මම මල්ලි කියලා කතා කරන්න. වෙසක් මංගල්‍යය මං හිතන්නේ ශ්‍රී ටීවී එකෙන් අපි විකාශනය කරා. මට ගොඩක් පිරිසක් කතා කරලා කිව්වා හරිම ලස්සනයි වෙසක් එක ගැන මං කතා කරන්නේ. මේක සමහරු කතා කරලා කිව්වා මේ අපිට හිතා ගන්නත් නැහැ මේ ඩුබායිද කියලා. මං හිතන්නේ එම වෙසක් මංගල්‍යයේ වැඩිතුරම කාර්යභාරයක් නර්තන අංශයෙන් සහ නාට්‍ය සියලුම කටයුතු බාර විටියේ මිෂාන් ඔබ. මොකද ඒක මම දන්නවා ලොකු ලේසි පහසු කටයුත්තක් නෙමෙයි. ටිකක් අමාරු වැඩක්. මොකද කොහොමද ඔබ ඒක සංවිධානය කරගත්තේ? ඇත්තම අයියා එක්සතර විමිර රාජයේ නගර කිහිපයකම මගේ රංගායතනයේ පන්ති පැවැත්වෙනවා. ඉතින් එතනදී ඒ හැමෝම එකතැනකට ගිහින් තමයි මගේ අංක එක බලාපොරොත්තු වුනේ. මොකද අපි කකුල්වල දියපත් එනකන් දාඩිය පෙරාගෙන පෙරහැරවල නටපු නැට්ටු. ඉතින් මේ දරුවන්ට ඒ අත්දැකීම යම් තරමකට හරි දෙන්න. ඉතින් දරුවෝ ඇත්තටම හරි සතුටු. යෝගල්ලෝ ඒගොල්ලෝ ලස්සනට මූණට මේකප් ටිකක් දාලා ඇඳුමක් ඇඳගත්තාම ඒ දරුවෝ විඳින සතුට, ඒ දරුවෝ විඳින සතුටට වැඩි ඒ දරුවන්ගේ අම්මලා තාත්තලාගේ ඇස්වල තියෙන සතුට දකින්න මම ගොඩාක් කැමතියි. මොකද අම්මලා තාත්තලා පුදුම කැපකිරීමක් මේ දරුවෝ වෙනුවෙන් මෙහෙදි කරනවා. ඉතින් මම ඇත්තටම මගේ කලාකරුවෙක් ඉදිරි මම මාතුලම පුංචි තරඟයක් තියාගෙන තියෙනවා. කියන්නේ යම් කිසි වරක දෙයක් කෙරුවොත් ඊළඟ පාරේ දෙයක් කරද්දී මගේ තුලම තරඟයක් තියෙනවා ඊට වඩා හොඳ දෙයක් කරන්න. ඉතින් මගේ බලාපොරොත්තුව ඒක. ඒ වගේම පසුගිය වසරේත් මම පළවෙනි වතාවට වගේ මුද්‍රා නාට්‍යයක් කළා. මේ වසරේදී වෙන තව දෙයක් යශෝදරා වත කියලා කරා. ඉතින් මේ හැම දෙයක් මතක ඇත්තට මතක් කරන්න ඕනේ. මොකද ඩුබයි සංස්කෘතික පාසල මෙහි තියෙන අනිත් සංවිධාන මේ ශ්‍රී ලාංකේය හැමෝම මේ හැමෝගෙම එකතුව තමයි මේ ශක්තියට මුල. සිංහල බෞද්ධ එතකොට කතෝලික දෙමළ හින්දු මේ ගොඩාක් අය මේ වැඩසටහන් වලට එකතු වෙනවා. මේ හැමෝගෙම එකතුව හින්දා තමයි අපි අද මෙච්චර ලස්සනට කරන්නේ. ඉතින් මේ වෙලාවේ කාර්ය බහුලව ඉන්නේ මිෂාන්. බොහොම ස්තුතියි. මම හිතනවා ඔබගේ නිර්මාණ කටයුතු ඉස්සරහටත් අපිට දක බලා ගන්න පුළුවන්. ශ්‍රී ටීවී හැම වෙලාවෙම ඔබලාගේ කට්ටියට උදව් කරන්න බලාගෙන ඉන්නවා. මේ වෙලාවේ එකතු වුණාට බොහොම ස්තුතියි. ඇත්තටම දෙයක් කියන්න ඕනේ. මේ එකතුණු හැමෝටම මේ එකතුණේ සංවිධානයක් නෙමෙයි, එක පුද්ගලෙක් නෙමෙයි, ශ්‍රී ලාංකේය ප්‍රජාව අපිට හැම දෙයකටම උදව් කරපු හැමෝටම. ඒ වගේම අද මෙතනින් බත් කටක් කණ්ඩ ආපු කට්ටියට මේ සින්දුවක් භක්ති ගීතයක් අහන්න ආපුවාට එක සිසිල් පෙන් පොදක් බීලෙන් ආපු මේ හැමෝටම අපි අවංකවම බොහොම පිං කියනවා. ලබන වසරේදී පොසොන් උත්සවය මීට වැඩියත් ලස්සන වෙයි. ඉතින් අපේ පොසොන් උත්සවය ලබන වසරේදී මේ බලන් ඉන්න හැමෝටම එකතු වෙන්න කියන එක තමයි අපේ එකම ප්‍රාර්ථනය. ආපු ඔබ ලොක්කන්ටම බොහොමත්ම පිං.